අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපුව 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සපුවගේ සාගරයේ වාහනය හරස් කර කැබ්‍රියන් නතර කළේ ඒ සමගමය. සපුට සාගරගේ අතකින් ඇල්ලිනි. නවත්තන්න එපා රත්තරන් යං. සපු කෑගැසුවාය. සාගර වාහනය වේගෙන් ඉදිරියට පදවාගෙන ආවා පමණි. කැබ්‍රිය උන් කෙනෙක් ඉදිරියට ආවේය. චූටි මැණිකේ පාත් වෙන්න. වේගවත් පොළු පාරක් වාහනේ ඉදිරිපස වීදුරුවට වැදෙද්දි සාගර පැන කෙල්ලව මුවා කරගත්තේය. ඒ සමගම ඔහුට වාහනේ සුක්කානම අතහැරිනි. වාහනේ වේගෙන් පාරෙන් පිට පැන ගස් කඳක හැපිනි. කැබ්‍රිය වේගෙන් පලා ගියේය. සාගර වැරෙන් අල්ලාගෙන සිටි කෙල්ලගේ මූණ බැලුවේය. යන්තම්වත් සීරුන් තුවාලයක්වත් නැත. චූටි මැණිකේ අනේ රත්තරන්, මගේ පිටින් ලේ ගලනවා. සපු ඔහු වැළඳගත්තේ කෑ ගසාගෙනය. සාගරට බැලුනේ පලා යන කැබ්‍රිය දෙසය. වාහනේ අංකතාඩු නැත. අනේ මේ දිගටම ලේ ගලනවා දෙයනේ. කමක් නෑ, චූටි මැණිකටයි පැටියටයි මොනාතුනේ නෑනේ. සාගර කිවි වේදනාවෙනි. ඔහු එහෙමම ජංගම දුරකතනයගෙන චන්නට ඇමතුමක් ගත්තේය. පහලට වරෙන් වාහනයට ගැහුවා. සාගර අමාරුවෙන් කීවේය. සපු ඇඬුවේ සාගරගේ ලේගලන වත වැළඳගෙනය. ඔහු මුවා කළේ තමා දෙසට වීදුරු තට්ටුවය. චන්න ආවේ අනිත් වාහනයේ. අධික ලේ වාහනය නිසා සාගරට එහෙමම සිහසුම් විය. අනේ කොල්ලා, චන්න වාහනේ පාර මැදම නවතා එද්දි සෙනග වටවි අවසානය. ඔහු එහෙමම සාගරව ගත්තේය. නංගි, වාහනේට නගින්න. අනේ ඉක්මනට අයියේ, කොල්ලට මුකුත් වෙන්නේ නැහැ. චන්න වාහනයගෙන වේගයෙන් පැදුවේ පේරාදෙනි මාරුවලටය. ඔයාව දෙවෙනි පාරටත් මෙහෙම මගේ උකුලෙන් අරන් යන්න වුණා. අනන් එපා නංගේ. අනේ ඉක්මනට යං අයියේ. සාගරෝ එහෙමම පේරාදෙනි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කෙරිනි. සපු ජයන්තට ඇමතුමක් ගත්තේ අඬමිනි. ඒ හදිසි අනතුරු අංශේ දොරකඩ රැඳෙමිනි. ඇගේ වත පුරාම සාගරගේ වතින් ගැලූ ලේ පැල්ලම්ය. තාත්තේ, කෙල්ල කතා කරද්දීම ජයන්තගේ පපුවට මොනවද දැනුනේ? චූටි මැණික, ඒ බල්ලා අපි ආපු වාහනේට ගැහුවා තාත්තේ. ගැහුවා? ඔව්, අයියා පේරාදෙනි හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ. මං දැම්මම එනවා. ඌට හොඳින් ඉන්න දෙන්න එපා තාත්තේ. මං ඉක්මනට එනවා මැණික. සපු උන්නේ වෙවුලමිනි. සපුට හැම අතින්ම මතක් වෙන්නේ වීදුරු කඩාගෙන එද්දි ඔව් තමාව මුවා කරගත් අන්දමය. ඔයා හරි පුදුම කෙනෙක්. එහෙම ඔයාව දෙයියෝ රකින්නේ නැතුව ඉන්නේ. සපු හදිසි අනතුරු ඒකකේ දොරකඩ ළඟ සිට දෙවියන් යැද්දාය. නංගි, ටිකක් ඉඳගෙන ඉන්න. චන්න කීවේ කෙල්ල ඉන්නා තත්ත්වය දන්නා නිසාය. සිහි නැති වුනේ ලේගිය නිසා. සාගරට මොනවත් වෙන්නේ නැහැ.
එයාට මොනවාහරි වුණානම් උට හොඳක් වෙන්නේ නැහැ නංගේ. සපු තොල්පට තද කරගත්තේ ඇඬුම් මානිසාය. මේ මොනවා වුණත් තුන්වෙනිදා වෙද්දි කොල්ලා පෝරුවට නගිනවා. නංගි බය වෙන්න එපා. මේක උන්ටම ගිය රටක්ද? අපරාධයක් කරන්න හරි පහසුයිනේ නංගි. ඒ සිදුව සිදුවීම සිහි වෙද්දි සපෝගේ දෙපා තාමත් වෙවුලයි. ඇයි බඩට අතක් තබා ගත්තේ? අමුතු සැලීමක් බඩෙන් ආනිසාය. තාත්තිට මොනවත් වෙන්නේ නැහැ පැටියෝ. තාත්තිට එහෙම උනේ ඔයාවයි මාවයි බේරගන්න ගිහින්. තාත්ති ඉක්මනටම සනීප වෙයි. සපෝ කුසේ නිදන දරුවාට සිතින් කීවාය. අනේ නර්ස්, දැන් ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු කෙනාට කොහොමද? චන්න හදිසි අනතුරු ඒකකින් පිටතට හෙදි එකකින් ඇසුවේය. සපෝද ඇය ළඟට දුවගෙන ආවාය. එයාට ට්‍රීට්මන්ට් කරනවා පිටේ වීදුරු කටෝ. සපෝගේ තොල්පට හැපිනේ. අනේ, එයාගේ ජීවිතේට නපුරක් කරන්න එපා. සපෝ දහාතේ දෙවියන් යැද්දාය. සුජාතා දයසිරි මහතාත් රෝහලට දුවගෙන ආවේ විටය. අනේ අම්මේ, සපෝ සුජාතාව වැළඳගෙන ඇඬුවාය. කොල්ලට මොනවත් වෙන්නේ නැහැ රත්තරන්. ඒ එයා පව් අම්මේ, ගේන කොටස් සීය නෑ. අනේ තාත්තේ බලන්නකෝ, දයසිරි මහතා දිව්වේය. කවදාවත් නැතුව අද ඔහුගේද දෙනෙ තෙමී ඇත. එයා මාව බේරගන්න මාව මුවා කරගත්ත අම්මේ. පොළුපාර එක්කම වීදුරු කටු කඩාගෙන ආවා. අනේ දෙයනේ, ඌට එනාද වඳින්න ඕන අම්මේ. කෙල්ලව වෙවුලන බව සුජාතාගේ වතට දැනේ. කෙල්ල ඉන්නා තත්ත්වයේ හැටියට එහෙම වීම හොඳ නැත. කොල්ලට මොනවත් වෙන්නේ නැහැ කියලා හිතන්න පුතේ. ඔයා හිතන දෙයක් තමයි වෙන්නේ. සුජාතා කෙල්ලගේ හිස අත ගෑවේ ඇස් මිරිකමනේ. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.